2019යි මට 29යි. මිතුරෙක් ලෙසින් ආපු හොරෙක් මංකොල්ලකාරයෙක් නිසා මට මගේ හැමදේම නැති වෙන්න පටන් ගන්නවා. අවුවේ කරවෙවි මගේ තාත්තමාව උස්මහත් කරේ. තාත්තා එකතු කරපු සල්ලි වලින් ලක්ෂ 55ක කාර් එකක් මට අරන් දෙනවා. අම්මඩයි තාත්තටයි නිව්සීලන්ත මගේ අක්ක ළඟට යන්න වෙනවා. මගේ වීසා ටිකට් එනවා. අක්කට පුතෙක් හම්බ වෙනවා. මගේ කාර් එක මට නැති වෙනවා. මාව පිච්චෙනවා. මගේ අත් දෙකට මැහුම් 14ක් වැටෙනවා. කන්නවත් දතක් කඩක් මැද ගන්නවත් පස්සක් හොද ගන්නවත් බැරි තරමට මං අසරණ වෙනවා. මාස 9ක් ගියත් මගේ අම්මා තාත්තට කිසිම දෙයක් මං දැනගන්න ඉඩ තිබ්බේ නැහැ. හැමදේම නැති වෙද්දි සත පහක් මගේ අතේ නැති වෙද්දි කණ්ඩ බොන්න ඉන්න තැනක් නැති වෙද්දි පස්සේ මං යනවා චාමර විරසිංහ අයියලා ගෙදර. චාමර අයියාගේ අම්මා කිව්වා ඔයා මට මගේ පුතෙක් වගේ ඔයාට කැමති කාලයක් මෙහි ඉන්න පුතේ කියලා. ඒත් එයත් යන්නම ගියා. මගේ තාත්තයි නැවත ලංකාවට එද්දි මට හැමදේම නැති වෙලා. දවසක් මම උදේ නැගිටිද්දි වෙනද කාර් එක තිබ්බ තැන දිහා තාත්තා බලාගෙන ඉන්නවා. ඒත් එතන කාර් එකක් නැහැ. තාත්තා දන්නේ නැහැ මං පිටිපස්සෙන් නම් එයා දිහා බලන් ඉන්නවා කියලා. මම මොහොතකට තාත්තගේ ඇඟ ඇතුළට ගියා. එයාගේ තිබ්බ දුක වේදනාව අසරණකම මට දැනෙන්න පටන් ගත්තා. ඉතලින්නම් මම පටන් ගන්නවා නැති වුණ හැම සතියක්ම මම හම්බ කරනවා කියලා. යාළුවෙක්ගෙන් ඉල්ලගත්ත ත්‍රිවිල් එකකින් මං ගමන පටන් ගන්නවා. මං පුලේ කහවික්ක. මං පාරේ කහවික්ක. සමහරු මට හිනා වුණා. හැබැයි මං එක දෙයක් මගේ මනසට දාගත්තා. මගේ තාත්තා මට කියලා දුන්නේ පුතේ උඹ කිසිම දවසක කිසිම කෙනෙකුගේ දෙයක් හොරගම් කරන්නේ නැතිව මංකොල්ල කන්නේ නැතිව ගහකොළ සතාසි විපාඩ කිසිම හානියක් කරන්නේ නැතුව මිහිපිට කිසිම වස්තුවකට හානියක් කරන්නේ නැතුව සාධාරණ රුපියල් 5ක් කරින් උඹට හම්බරන්න පුළුවන් නම් ඒක තමයි පිරිමිකම කියලා. කහ විකුණපු සල්ලි වලින් මම ඉස්සෙල්ලාම රුපියල් 5000ක් හම්බ කරනවා. දන්නවද ඒ රුපියල් 5000 කුලේ අදටත් මගේ පර්ස් එකේ තැනක පරිස්සමට තියෙනවා. තේරෙන්න පටන් ගන්නවා මම යන ස්පීඩ් එක මදි කියලා. මම මගේ ස්ක්‍රිප්ට් එක චේන්ජ් කරනවා. අවදාවත් කතරක් අතින් අල්ලපු නැති මම සැලුන් එකක් ඕපන් කරනවා. බොහොම සීමිත පිරිසක් විතරක් මං ළඟ නතර වෙනවා. ඒ සීමිත පිරිස ගොඩේ මගේ අම්මා තාත්තා ඉස්සරහම හිටියා. කතරක් අතින් අල්ලපු නැති මම ඉස්සෙල්ලාම තාත්තායි කොණ්ඩේ කපනවා. ඒත් සමහරු මට hina වුණා. තාත්තා කිව්වා උඹට උඹ විශ්වාසයි නා උඹ කැමති දෙයක් කරපන්. එදා ඉඳන් කතරක් අතින් අල්ලපු නැති මම අද කොණ්ඩේ කපනවා. අද මං තව කෙනෙක්ව ලස්සන කරනවා. මම තනියම හැමදේම පුරුදු වුණා. ඊට පස්සේ තමයි මට සෙව්වන් දෙනවා වෙන්නේ. දන්නවද? එයාව හොයලා දෙන්නෙත් මට මගේ අම්මා. මේ තියෙන්නේ මම සෙව්වන් දිව දැකපු මුල්ම දවස. ඒ තියෙන අලුත ගෙනා මනමාලිගේ මගේ ආදරණීය ඇඳ. එයා ප්‍රෙග්නට් වෙනවා. අපි දන්නේවත් නැතුව අපේ දුව පළමු රාත්‍රියේදීම අපි ළඟට ඇවිල්ලා හනිමුන් බේබේ. මොහොතකට මාව නතර වුණා. මගේ පපුව හයියෙන් ගැහෙන්න පටන් ගත්තා. මං කොහොමද දැම්ම දරුවෙක් ගැන හිතන්නේ? මං කොහෙටද යාව එක්කන් එන්නේ? මං කොහොමද යාව පරිස්සමින් බලාගන්නේ? ඒත් මං හිතුවා එයා මගේ ළඟට එන්න කොහේ හරි ඉඳන් බලන් ඉන්නේ නැති. එන්න මගේ ළඟට මගේ මැනික කියලා. මම පිරිමි දරුවෙක්ට ආස වුණා. සෙව්වන්දි ගැහෙන දරුවෙක්ට ආස වුණා. එයා ගැහෙන දරුවෙක් වෙනවා. ඒත් මං හිතනවා මට පිරිමි දරුවෙක් එනම නම් හොඳයි කියලා. ඒත් එයා ගැහෙන දරුවෙක්. හදිස්සින් හරි මං හෙට නැති වුණොත් මගේ දුවට අත්වන ඉරණම් මොකද්ද? එයාට ලැබෙන අනාගතය මොකද්ද? මං බය වුණා. පැය 24ම දවස් 7ම පොයත් මං වැඩ. හැබැයි මං කොච්චර බිසී වුණත් කොච්චර මට වෙලාවක් නැතුව ගියත් මම මගේ දුව වෙනුවෙන් මගේ බිරිඳ වෙනුවෙන් මං වෙලාව වෙන් කරා. ක්ලිනික් යන හැම දවසකම මං එයාත් එක්ක ගියා. එයා කන්න බොන්න ආස හැමදේම මං අරන් දුන්නා. එයා පුළුවන් තරම් මං සතුටෙන් තිබ්බා. මගේ අම්මත් කාන්තාවක්, මගේ අක්කත් කාන්තාවක්, මගේ බිරිඳත් කාන්තාවක්. ඒ තුන් දෙනාම මාව පරිස්සමට බලා ගන්නවා. ඒ වගේම මගේ දුවත් මාව දවසක පරිස්සමෙන් බලා ගනීවි කියලා මට ශක්තියක් එන්න පටන් ගත්තා. ඉතින් මං දින ගණගෙන බලන් හිටියා යාමගේ ළඟට එනකම්. දුව අපි ළඟට
එන දවසේ මම මගේ බිරිඳ ළඟින්ම හිටියා. එයාට ලොකු හයියක් වුණා. මං එයාගේ ඇස් වලින් දැක්කා මං එයාගේ ළඟින්ම ඉන්න එක එයාට කොච්චර හයියක්ද කියලා. කොහොම හරි අන්තිමේදී මගේ දුව මේ විශ්වයට පිහිවෙනවා. ඒ හඬ මට තාමත් දෝංකාර වෙනවා. ඒ දැනුණ හැඟීම මට වචනෙන් විස්තර කරන්න අමාරුයි. ඒ හැඟීම දැනෙන්න නම් මචං උඹත් තාත්තා කෙනෙක් වෙන්න ඕනේ. මගේ අම්මගේ තාත්තගේ මූණේ හිනාවක් දකිනවා මං කාලෙකින්. මං එවෙලෙම මගේ දුවට පින් දෙනවා. මගේ මැනික, ඔයා මගේ අම්මටයි තාත්තටයි හිනාවක් අරගෙන අපි ළඟට ආවට ඔයාට ගොඩක් පින් කියලා. මගේ දුවව ඉස්සල්ලාම මම එක්කන් එනවා මම ඉපදුන ගෙදරට. එදා මට ජීවිතේ අමතක නොවන දවසක් වෙනවා. ඉඩක් හම්බෙන හැම වෙලේම අපි එළියට ගියා. ලස්සන තැන්වලට මං ඒ දෙන්නම එක්කන් ගියා. රස කෑම අරන් දුන්නා. දුව හම්බෙන්න කලනුත් මං එයාව බලාගත්තා වගේම දුව හම්බුනම් පස්සෙත් මං එයාලා ළඟින්ම වුණා. මම ඔයාලටත් කියන්නේ ඔයාලගේ ආදරණීය බිරිඳව මේ වගේ මොහොතක කොහෙත්ම තනි කරන්න එපා. එයාට ආව අවශ්‍යම මොහොත පුළුවන් තරම් එයත් එක්කම ඉන්න. මගේ ආදරණීය දුව රයිලිව දින 45කින් පසුව මම මගේ සැලුන් එකට එක්කගෙන එනවා. මම එයාගේ පළමු කෙස්රොද කපද්දී මම ප්‍රාර්ථනා කරන එක දෙයක්. දුව, ඔයාගේ පළමු කෙස්රොද මං කැපුවා හා සමානවම මගේ ජීවිතයේ අන්තිම දවසේදී මගේ කෙස්රොද ඔයාගේ අතින් කපන්න කියලා. නිවාඩුවක් හම්බෙන රෑ 12ටද ජීවිතේ මං ආසම තැන කැන්ලි පන්සල් යන මං අමතක කරන්නේ. එයාව මුල්ම දවසේ කැන්ලි පන්සල් එක්කන් ආවා වගේම මං එදත් ප්‍රාර්ථනාවක් කරා. මට ඉඳ ගන්න බැරි වෙන අන්තිම දවසේ මගේ දුව මාව කැන්ලි පන්සල් එක්කන් එන්න කියලා. මතකද ගම් වතුර කතාව? ලේන ඇදකමක්වත් නැති, අම්ම තාත්ත නැති දරුව කීප දෙනෙක් තියාගෙන තුන් වෙලක් කන්න බොන්න දෙනවා නම් එයාලා පරිස්සමට බලා ගන්නවා නම් මගේ ලේවලින් ඉපදුන මගේ දුව ගැන මට කවුරුත් වදන් දෙන්න අවශ්‍ය නැහැ. මගේ ටාගට් එක තවම ඉවර නැහැ. මගේ හුස්ම යන්න කලින් හෝ මගේ තාත්තගේ හුස්ම යන්න කලින් තාත්තා මට අරන් දීපු කාරක මං අතින් නැති වෙනවා. සාමාන්‍යම මම මගේ තාත්තව BMW කාර් එකම යවනවා. ඒක තමයි මගේ ටාගට් එක. මම ප්‍රහලල් විස් ආදරේ. ප්‍රේහසේ සඳනි උනාවේ ඒ ආසේ තරුණි උනා